ජීවිතය කියන්නේ මෙන්න මේකට, ජීවිතය කියන්නේ අරකට, ජීවිතය කියන්නේ අනිත් එකට. නෑ නෑ, ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒක රවුම්, ඒක හරි හතරැස්, ඒක ත්‍රිකෝණයි. එහෙම එකක් නෑ දෙයියනේ. එකෙක් පොල් රොටි කනකොට අනික කිරිකොස් කනවා. තව එකෙක් රෝස් පාන් කනකොට අනික චූම් පාන් කනවා. කෙනෙක්ට සල්ලි ජීවිතේම වෙනකොට තව කෙනෙක්ට ආදරේ ජීවිතේම වෙනවා. එකෙක්ට රස්සාව ජීවිතේම යනකොට තව එකෙක්ගේ මුළු ජීවිතේම සංගීතේ වෙනවා. එයා එහෙමයි කියලා හැමෝම එහෙම වෙන්න ඕනේ නැහැ. හැමෝම එහෙමයි කියලා ඔයා එහෙම වෙන්න ඕනෙත් නැහැ. ඔයාට ඕනේ මොනවද? ඔයා කැමති මොනවටද? ඔයාට වැඩිපුරම සතුටක් දැනෙන්නේ මොනවයින්ද? අන්න ඒක තමයි ඔයාගේ ජීවිතේ. ඒක අයිති ඔයාට. අනිත් අයත් ඒ වගේම තමයි. ඔයා වගේ නොවුනට ඔයාට වගේම එයාටත් එයා කැමති විදිහට එයාගේ ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ජීවිත කතාව ඔයාගේ රටාවට ලියන්න. ඒකට අනිත් අයගේ කතා අදාළ කරගන්න එපා. අනිත් අයගේ ජීවිත කතාවලට ඉස්පිලි පාපිලි දාන්න යන්නත් එපා. ඔයා ඔයාට කැමති විදිහට ඉන්න. අනිත් අයටත් එහෙම ඉන්න දෙන්න. අන්න ඒකට තමයි ජීවිතේ කියන්නේ. එතකොට ලෝකේ ඔයාට බරකුත් නැහැ, ඔයා ලෝකෙට බරකුත් නැහැ.